මොනවද ඇත්තට සාකච්ඡාවේදී මේ කිව්වේ ඇත්ත? නෑ, ආරක්ෂාව ගැන තමයි කිව්වේ. බලමු ඉතින් සිලෙක්ට් වුණොත් මොනවද කරන්න කියලා අපි තාම මොකුත් ඩිසයිඩ් කරලා නෑ. ඔබට එක්කෙනෙක් එකඟද ආරක්ෂාව තියෙන ආරක්ෂාව ප්‍රමාණවත් කියලා හිතනවද? නෑ, අපිට ෆුල් පෙන්නවා ඒ ආරක්ෂාව වෙන විදිහ. ඉතින් ඔක්කොම ඒ පෙන්නවා. ඔබලා හිතනවද මේ පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සුවදායකයි කියලා සංචාරය කරන දර? මට හිතනවා මේකළු කියපු විදියට ගොඩ ලොකු සිකියුරිටි එකක් තිබෙනවා කියලා හිතනවා. කෙසේ වෙතත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ලසිත් මාලිංග මෙම තරග සංචාරය සඳහා සිය අකමැත්ත පළ කර ඇති බවයි. ලසිත් මාලිංග අද පැවති සාකච්ඡාව පිළිබඳව මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙවැනි අදහසක්. අද සාකච්ඡාවේදී පාකිස්තානයේ යාමට තීරණයක් අරන් තිබ්බද? කොහේ මොකද කතා වුණේ ගැන? මොන සාකච්ඡාවේද අහන්නේ? පාකිස්තාන ගමන පිළිබඳව ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවක් පැවතුණා කියලා තමයි කිව්වේ. කවුද කිව්වේ? දැන් එළියට පැමිණි ක්‍රීඩකයෝ කිව්වා ඒ ගැන පිළිබඳ සාකච්ඡා කරා කියලා. කවුද කියපු ක්‍රීඩකයා කියන්නකෝ? පාකිස්තාන සම්බන්ධයෙන් සාකච්ඡා කරා කියලා. දැන් එතකොට මොකද්ද කරේ ඇතුලේ? ඉතින් ඔයගොල්ලෝ ඒකන ඔයගොල්ලෝ දන්නේ නැතුවනේ අහන්නේ අපි. ඔයගොල්ලෝ දන්නවනම් මෙන්න මෙයා කිව්වා කියලා අහන්න ඕනේ. මොකද්ද ඇත්තට මේදල සිදුවුනේ ඇතුලේ? නෑ, කණ්ඩායමේ ක්‍රීඩකයන් අපි තරඟවලියක් අවසන් කරලා ආවේ. ඉතින් ඒකට ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියන් අපිව හම් වෙන්න ඕනේ කියලා තිබ්බා. ඉතින් ඒකට අපේ ටෙස්ට් කණ්ඩායමෙත් වන්ඩේ කණ්ඩායමේ ක්‍රීඩා කරපිටිනුත් ඒක T20 ක්‍රීඩක ඔක්කොම අද ආවේ ඒක හම්බෙන්නේ ඒගොල්ලොම. දැන් ඊට අමතරව දෙයක් කතා වුණ නැද්ද මේ පිළිබඳ? ඊට අමතරව දෙයක් කියන්නේ ක්‍රිකට් ආයතනය ගන්න ඉදිරියේදී ක්‍රිකට් දිනු කරන්න ගන්න දේවල් තමයි කතා කරේ. ඉතින් පාකිස්තාන් සංචාරයට ඔබ එකතු වෙනවද? පාකිස්තාන් සංචාරය තාම අපිට කතා කරලා නැහැ. මොකද ඒක මේ මාසේ අන්තිම හරි තියෙන්නේ. ඉතින් තේරින් කමිටුව කණ්ඩායම තෝරන්න පටන් ගත්තාම තමයි ඒක අපෙන් අහන්නේ. ඉතින් ඒ අහන වෙලාවට බලන්න ඕනේ අපි ගන්න මොකද ඩිසිෂන් එක කියන එක. පසුගියදා ක්‍රීඩා මාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ පාකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තවමත් දෙගිඩියාවෙන් පසුවන බවයි. 2009 වසරේදී ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 තරගයක් සඳහා පමණක් 2017 වසරේදී පාකිස්තානයේ සංචාරයේ නිරත වුණා. කෙසේ වෙතත් පාකිස්තානු රජය සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ මෙවරද ශ්‍රී ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාවක් ලබා දෙන බවයි.